ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. අසංක පොත්‍රයගෙන විමුක්ති බෝසිටි වෙතට ආවේ උදෑසනය. වර්ෂාව අනුරාධපුරයේදී දුටුවේ අසංකය. ඔහු පැමිණ මුණ ගැසුනේ ශ්වේතාවය. කාලෙකින් අසංක අවුට් ස්ටේෂන් ගියා. මිස් පොත් ටිකක් ගමුද? ඕඩරයක් දාලා ඇති, ඉන්න මං ගේන්නම්. ශ්වේතා පොත් දැනුවම ගෙනාවාය. විමුක්ති සර් තාම ආවේ නැද්ද මිස්? ආවා සර්ට. දැන් හොඳයි. වාර්ෂා මිස් දැන් අස්සෙලාද? නෑ, කවුද කිව්වේ? ශ්වේතාට ඇයි නැතයි කියන්නට දුකය. පේන්න නැති නිසා ඇව්වේ. මිස් ටික දවසකට නිවාඩු අරන් ඉන්නේ. ඒක තමා මට හම්බ වුණා. ශ්වේතා ගැස්සුනාය. කොහෙදිද? අනුරාධපුරේදී. ඒ පොත් දාන්න ගිය වෙලාවේ. අනුරාධපුරේදී? ඔව්, කඩේක නවත්තපු වෙලාවේ මිසුත් ඒ කඩේට ආවා. අනුරාධපුරේ කොහෙද අසංක? නුවර වැව කිට්ටුව. ඒ පැත්තේ නෑ, ගෙදරකට ආවා කිව්වා. ආ, ඔව්, මිස්ගේ නෑකේ ඉන්නවා තමා. තව මොනාද මිස් කිව්වේ? එහෙම ගොඩක් කතා කළේ නෑ මිස්. බුක්ෂොප් එකට එනවා කිව්වේ. මිස් තනියමද හිටියේ? ඔව්, මටත් පුදුම හිතුණා ඒදි දකිද්දි. මේක පුංචි රටක්නේ. එසේ කියා ඒ මොහොතේ ශ්වේතා නිහඬවද ඇය දිකටම සිටියේ වාර්ෂා ගැනේ. ඔයා එන්නේ අනුරාධපුරේද? ශ්වේතා දිගටම සිතුවාය. එච්චර දුරක ඔයා ගිහින් මොනවද කරන්නේ? ශ්වේතාට සිතා ගන්නට බැරි විය. පැත්ත පළාතක ජීවත් වන්නට කෙල්ලට නොහැකි බොහෝ කාරණා ඇත. සමහර විට ඔයා අලුතින්ම ජීවිතේ පටන් අරගෙනත් ඇති. ඒත් ඒ පපුවේ තිබූ ආදරය ගැන ශ්වේතා දනි. ඔයාගේ කොල්ලව ඔයාට අමතක කරන්න බෑ. මං ඔයා ගැන දන්නවා. ශ්වේතා සිතුවාය. ඇයි මොහොතේම විමුක්තිට ගත්තාය? අයියේ, මං ශ්වේතා. ඉතින් අංගේ උදේම ආවද? ඔව් අයියේ. අද මේ චිල්ඩ්‍රන් සෙක්ෂන් එක අස්කර ගන්න තියෙනවා. මාත් ළමන සති ඉඳලා එනවා නංගී. ආවහම කරමු. ඔයා එන්නකෝ අයියේ, අපිට පාළුයි. ශ්වේතා කිව්වේ ආදරේනි. අයියේ, නංගී ළඟ කවුද ඉන්නේ? මං කාමරේ නංගී. කවුරුවත් නැහැ. ඇයි? නෑ, වර්ෂාක්කා ගැන පොඩි ආරංචියක් ලැබුණා. මොකද්ද නංගී? විමුක්ති ඇසුයි උනන්දුවෙනි. ඒ ඕගේ පපුව අලුතින් රස්නෙ කැන්නු පණිවිඩයක් විය. අසංක ආවා අපට පොත් දාන්නේ. ඔව්, අසංක අනුරාධපුරේදී අක්කව දැකලා තියෙනවා. කතාත් කරලා. අනුරාධපුරේදී? ශ්වේතා සියල්ල කීවාය. ඒ තරම් දුරක් කෙල්ල ගියේ ඇයිදයි විමුක්තිට සිතා ගන්නට නොහැක. එහි ඉන්නවද නැත්නම් ඇත්තටම දන්න ගෙදරකට ආවද කියලා දන්නේ නැහැ. අපි කොහොමද නංගි දැනගන්නේ? ශ්වේතා හිරවන්නේ මෙතනදීය. එයා කොහොම ජීවත් වෙනවද, කාත් එක්ක ජීවත් වෙනවද කියලා අපි දන්නේ නැහැ නේද? එයා එහෙම නංගි මාව අමතක කරන කෙනෙක් නෙමේ. විමුක්ති එහෙමම කීවේය. ඔයානේ ඒක දන්නේ.
ඔයාට න්‍යාතරේ කළේ. එයාගේ ජීවිතය වෙනුවෙන් මට දෙයක් කරගන්න බැරි වුණා. මන් ළඟට ගන්නනේ උන්නේ. මෙහෙම වෙයි කියලා හිතේ නෑනේ නංගේ. අපි දැන් මොනවද කරන්නේ? මන් දවසක හොයන් යනවා. දැන්ම යන්න බෑනේ. තනියෙන් ඒ ගමන යන්න ඕන. ඔව්, ඒත් අයියේ කියන්න නංගේ, කෙල්ලව එක්කන් එන්න පුළුවන් නම් විතරක් යන්න. නැත්නම් හදාගත්ත පපුවත් කැඩිලායි. එහෙම දවසක් මේ ආත්මේ එයිද? කොහොමත් ඔයා ගොඩක් හිතන්න එපා. මේ දවස්වල නිවාඩු පාඩු ඉන්න. මං හවස් වෙලා එන්නම්. ඔයා එන්නේ හිමාලිය එක්ක. අපට කතා කරන්න බෑනේ අයියේ. ශීතා සිතින් කීවාය. වර්ෂා කිරිබතට සීනි සම්බෝලියකුත් හැදුවාය. මාළු ඇඹුල් තියල් චුට්ටකුත් තිබ්බානම් හොඳය. ඒත් ගෙදර මාළු නැත. අනේ, ඔබ සීනි සම්බෝලත් හැදුවද? නැතුව කිරිබතුයි කට්ට සම්බෝලයි විතරක් ගෙනියන්න පුළුවන්ද? ඇඹුල් තියල් චුට්ටකුත් තිබ්බනම් තමා හොඳ. ඔය ඇති කෙල්ලේ කඩවල් වලින් උදේට පානුයි පරිප්පුයි කාපු කොල්ලනි ප්‍රියා. එච්චරකල් බැන්දේ නැති අය දන්නේ. කාටවත් හිත ගියේ නැතුව ඇති. මං වගේ මල හොන්තුව පතාගෙනම ඉන්නේ ඇති. වාෂා හැඳි මිටින් ප්‍රියංගදාට ගැසුවාය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.